ஆல்பவன் யாழுவனே, ஆர்த்திக அர்புதேங்கொடையன ரணில் விக்ரமசிங்க மகதாகன ஸ்ரீலங்கா ஆண்டுவே ஹெத்த ஹத்துனி அயகைய ஹெட்டதினேதி பார்லிமெண்ட்டுவட சபாகத வினவா. ஹெட்டதவசே பசரு எக்காய் திஹேட்ட பமன முதல் அமதிவரையா விதிஹேட்ட ரணில் விக்ரமசிங்க மகதா பார்லிமெண்ட்டு கதகரன அயகையன் ஜனதாவட குமக்கோ சகனையக் லபேவித ஏகன அப்பி ஓன்கேன் விமசுவா. ඇත්තටම රජයක් විදිහට මේ අවස්ථාවේදී සමාජ සුබසාධන කටයුතු සඳහා විශාල මුදලක් වැය කරන බවත් එය අනිවාර්යයෙන්ම ලැබිය යුතු පිරිසට ලබා දෙන බවත් ඔවුන් සඳහන් කරනවා. ඒ වගේම තරුණ ශ්‍රමය, අපනයන ආර්ථිකය, ඒ වගේම ඩිජිටල් වෙළඳපළ යන කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරනවා කියලා අපට අහන්නට ලැබුණා. ඇත්තටම මෙවැනි කතා සෑම අයවැයකටම කලින් දිනේ අහන්න ලැබුණත් අයවැයෙන් පස්සේ පුරුදු පරිදි ජනතාව මතට බදු බර පැටවෙන බවයි අපට නම් දකින්න ලැබෙන්නේ. හෙට දවසේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුවත් භාණ්ඩ හා සේවා බද්ධ හෝ අගය එකතු කිරීමේ මත බද්ධ හෝ වැඩිවීම තුළින් ජනතාවගේ වියදම තවත් වැඩිවෙන්න ඉඩකඩ තියෙනවා කියලා විචාරකයෝ මත පල කරනවා. කොහොම වුණත් සමාජ ආරක්ෂණ සුබසාධන බද්ධ වැඩි කරන්න රජය මීට කලින් ක්‍රියාත්මක වුණු නිසා ඇතැම් විට හෙට බදු බර වැඩි කිරීමක් නොවෙන්න පුළුවන් කියලත් සමහරු මත පල කරනවා. කොහොම වුණත් රුපියල් බිලියන 7,885ක් වෙච්ච රාජ්‍ය වියදම් එකයි හෙට දවසෙත් අපේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. මේ වියදම් වලින් වැඩි ප්‍රමාණයක් ගත වෙන්නේ කිසිම තේරුමක් නැති රාජ්‍ය යන්ත්‍රණය පෝෂණය කරන්න කියන එක නම් ගොඩක් විචාරකයෝ ඉතාම පිළිකුලෙන් හෙලා දකින කාරණාවක්. රාජ්‍ය යන්ත්‍රණය පෝෂණය කරන්න ලංකාවේ වියදමෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් යොදවනවා. ඒ වගේම රාජ්‍ය යන්ත්‍රණයෙන් ඵලදායිතාවයක් විදිහට රාජ්‍ය ආර්ථිකයට එකතු වෙන්නේ ඉතාම සුළු මුදලක්. ඉතින් මේ සුදු අලියා කවදානම් අපේ රටට හෙණය ගහන්නේ නැතුව නවත්ත ගන්න පුළුවන් වෙයිද? මේ සුදු අලියා දිගින් දිගටම අපි වියදම් කර කර පවත්වාගෙන ගියොත් රටේ ආර්ථිකය එන්න එන්නම අගාධයට යනවා කියන එකයි ආර්ථික විශේෂඥයන්ගේ අදහස. කිසිම තේරුමක් නැති ප්‍රාදේශීය සභා තවමත් රටේ ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය සභාවලට අමතරව තියෙන පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනුවෙන්ම සැකසුණු පළාත් සභා ඒ වගේම වියදම් ඇතුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවට ප්‍රතිපත්තිමය තීන්දු අරගෙන අනවශ්‍ය වියදම් කපාහරින්න පුළුවන් රජයක් කවදානම් බිහිවෙයිද? ඔබගේ අදහස් වීඩියෝ එකට යටින් එකතු කරන්න. ඔයාලට සුබ දවසක්.